आयोवा खालीन प्रवृत्ति वार्ताकरणे प्रमुख आसियत उदासन प्रवृत्ति विकास मम कविंदु विजयवर्धन प्रथमे नवदान्य सिरस्थल वेत खनिज तेल पणत केटुम पद संशोधन सहितव पार्लिमेंतुवेदी सम्मतई अर्थापलुत अलवेन हेड मुं अक्कर 25 कै सोमावतीये वन अली प्रथमें देशीय पुआत पार्लिमेंटु आद पेरवरुवे रस्वीमट नियमिताय खनिज तेल संपत् पणत् केटुम पत संशोधन सहितव चोंदेकिन तोरव पार्लिमेंतुवेदी सम्मत वुणा मे ईये दिन पार्लिमेंतु सभावारे पलवु अदहस මැතිතුමනි ඔබතුමා ප්‍රකාශයක් කළා තිබ්බා ත්‍රිකුරාමලයේ තෙල් ටැංකි 100ක්ම ඉන්දියාවට දීලා තියෙනවා කියලා. මේක සම්පූර්ණ වැරදි ප්‍රකාශයක්. තෙල් ටැංකි 100ක් තියෙනවා. ඒකෙන් 15ක් දුන්නා IOC එකට. ඉතුරු 15 තියෙන්නේ ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි ඒකාබද්ධව මේක දිනු කරන්න ඕන. සමහරට එතුමාගේ වයස නිසා වෙන්න ඇති අමතක වෙන්න ඇති මොකක්ද උනේ කියලා MOU එකක් විතරක් අත්සන් කරා මාස 6කින් ගිවිසුමකට යනවායි කියලා. පුළුවන් නම් අප දුන්නේ නැහැ කියන ඒ ගිවිසුම අපි ඉන්දියාවට දීලා නැහැ. කියනවනේ ඇග්‍රීමන්ට් එකක් තියෙනවා කියලා. පෙන්වන්න ग्रीमंट का निश्चित होती है ना तो क्या ला इतना भी पीली गान ग्रीमंट क्या ने गिव्स उम्म मैं मोहते मां सभागत करना मामा कबीर हसीम मंत्री वर्या टा अभियोग करना आधा दिन है तुलत ओबो तुमा ला संकला के ने मोयो का मेवा के सभागत कराने एम करेगा ने बेरी उनो तो ये अंदु गले वाला ती ला फिर वो तीन कैगल लेटे अंडे के ला आप ये उपयोग वाला सदान करनो देदास तुनट तिस्पा एक तुकराम उत्तरे देदास तिस्सा टके ला तुने पांतिय समात तोने में के निक दन्नो देदास तुनट तिस्पा उत्तरे मंत्री වතුර ටිකක් ඉන්න උත්සාහ කරනවා වගේ වැඩක් කියලා මම හිතනවා. LNG ගෑස් ගනුදෙනුව ඇමරිකන් සමාගමක් එක්ක යන එක ගැන මම කැමතියි. එහෙම තමයි ලෝකයේ මිනිස්සු සංවර්ධනය උපත්කමෙන් ගැලවුනේ. එදා කිව්වා මහවැලියෙන් වී දෙන්නම්, පේසාලෙන් තෙල් දෙන්නම්, සීනි නැතුව තේ බොන්නම් මැතිනි අපිට කියනවා. මේක හැමදාම වැරදි කෝණයකින් බලනවා නම් අපේ රටක් කැඩී ඉස්සරහට යන්න බැරි වෙයි. තෙල් බැරල් 100ක් අපි ගැනීම කරනකොට බැරල් 90ක් කේන් සමාගමට ලංකාවට බැරල් 10ක්. මතක ඇති කේන් සමාගමත් එක ගහපු ගිවිසුම. අපි සම්පූර්ණම අපේ තෙල් සම්පත කේන් සමාගමට එදා පාවල දුන්නා. ඒක පාවාදීමක් තමයි. ඒක ආයෝජනයක් නෙමෙයි. ඇයි මේ ව්‍යාප්තිය තුලින් රුපියල් 30ට නිෂ්පාදනය කරන විදුලි ඒක කියල් දාන මේ දක්වා අඩු වෙනවා. පුවක දේශපාලන අයින් කළා අපි රටක් විදියට හිතන්න පුරුදු වෙන්න ඕන. තුමා ගෑස් කැනීම් කරලා හොයා ගන්න ගෑස් කාටද විකුණන්නේ? මේකෙම කියනවා සෝදන යෝජනාව අනුව ඒකකයක් රුපියල් 30ක් වෙනවා මේ සමාගමේ මේ දීලා තියෙන ගනුදෙනු වලට අනුව. මේ විසංවාදය ආණ්ඩුව ඇතුලේ අභ්‍යන්තර සාකච්ඡාවක් කරලා විසඳ ගන්න ගොනයි මීමයි වගේ ප්‍රතිපත්තික ගමන් කරන්න බෑ. බුරණ බල්ලා නිහඬ කිරීම සඳහා ලබා දෙන මස්කට්ටක්දෝ කියන සැකයේ සාංකා මට තියෙන කරු මන්ත්‍රීත්. මම පිටර ගිහිල්ලා බල්ලා මේ හොරා කණ එක දැනගෙන කවදා හරි බිරුවොත් කියන කාරණා නිසා තමයි මේ පනත ගෙනල්ලා නැතිවිච්ච රෙදි ගම්මන්පිල මහත්තයාගේ අඳන් නදන්. නැවත IOC එකට පෙට්‍රල් සෙට් ටික දෙන්න තා බාරත් පෙට්‍රෝලියම් එකට ඉතුරු ටිකක් දෙන්න තා මේ පන් සම්මත කරගන්න යන්න. ජනතාව නොමග යවන්න එපා. පුතුමාලා ඩීල් දානවා, ගේම් දානවා. පපුවට ගහගෙන කියනවා අපේ සම්පත් කියලා. පුතුමාගේ ප්‍රතිපත්තිය ඉස්සල්ලාම හරියට පිළිගන්න. දැන් අපිට ඉතුරු වෙලා තියෙන එක දෙයයි. වෙච්ච දෙයට යෙන්න සෙයියදු කියලා අපි ඔක්කොම එකතු වෙලා ඉන්දියාවට 100ට 100ක් දීලා තියෙන මේ ටැංකි ටික යලි අපේ කරගන්න. මේ ටැංකි අපේ රටට ගැනීමේ වැඩපිළිවෙලක් කටයුතු කිරීම. ඒ අපේ මල් වට්ටියට අත ගාලා රට ගොඩ ගන්න පින්කමට ඔබත් එකතු වෙන්න කියලා විපක්ෂයෙන් ඉල්ලීම කරමින් මගේ කතාව මම අවසන් කරනවා. පනත් කෙටුම්පත කාර්ක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වන කැමැත්තෙමි. වර්තමානයේ කොවිඩ් රෝගය වැළඳීමෙන් බේරීම සඳහා ඇති එකම විසඳුම එන්නත් කරණයයි. කොවිඩ් වැළඳුණු පසුව ලබා දීම සඳහා දැනට සොයාගෙන ඇති නව ප්‍රතිවර්ග සහ කොවිඩ් එන්නත් පිළිබඳව කායික රෝග විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා අදත් සියත දැනුවත් කිරීමේ වැඩසටහනට එක් වෙමින් මෙසේ පැවසුවා. කොවිඩ් වෛරසයේ මේ ලෝකයේ කොඩි විනයක් වෙලා තියෙන අවස්ථාවක ඇමරිකානු සමාගමක් මගින් මොල්නොපිරවීර් කියන ඇන්ටිවෛරල් එහෙම නැත්නම් කොරෝනා වෛරසය අපගේ ශරීරය තුළ වර්ධනය වීම වළක්වන බෙහෙතක් හොයාගෙන ඒ පරිශීලනය මගින් තහවුරු කරලා අනුමැතිය සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මේ ගැන සෑහීමකට පත් වෙච්ච ඕස්ට්‍රේලියාව දැනටමත් මේ බෙහෙත තමන්ගේ රටට ගෙන්වාගෙන තියෙනවා. මේ මොල්නොපිරවීර් කියන බෙහෙත අනුමත කරන්නට යන්නේ කොවිඩ් රෝගයේ වැළඳුණු මද වශයෙන් රෝග ලක්ෂණ ඇති එහෙම නැත්නම් තරමක් රෝග ලක්ෂණ ඇති නොයෙකුත් සංකූලතාවයන් නැති නොයෙකුත් රෝගාබාධ ඇති පුද්ගලයන්ට උදේස අවස කරල බැගින් දින පහක් මුකෙන් ගන්නා බෙහෙතක් හැටියට එමගින් හොයාගෙන තියෙනවා මේ පුද්ගලයන් රෝහල්ගත වීම
අසාධ්‍යවීම සහ මිය යෑම 50%කින් අඩු වන බව මේ ඉතා හොඳ ප්‍රවණතාවයක්. නමුත් ඔබ හොඳට මතක තබා ගත යුතු දෙයක් තමයි මේ මොල්නොපිරවීර කියන බෙහෙත රෝගය වළක්වා ගැනීමට ගන්නා බෙහෙතක් නොවේ. ඒ වගේම මේ එන්නතට ආදේශකයක් විකල්පයක් නොවේ. රෝගය හදාගෙන නොයෙක් නොයෙක් ප්‍රතිකරල් බොනවට වැඩි හොඳ දේ තමයි රෝගය වළක්වා ගැනීම. ඒට ඔබ කළ යුත්තේ අපි හැමදාම කියන එන්නත ලබා ගැනීම සහ අනෙකුත් සෞඛ්‍ය ක්‍රමෝපායන්ට අනුගත වීම. අදටත් මේ කොරෝනා කාන්තාරයේ ෂේම භූමිය මහා වෘක්ෂය තමයි එන්නත. එමගින් රෝගය හැදීම, සංකූලතාවෙන් ඇතිවීම, මිය යෑම, රෝහල්ගත වීම, රෝගය පැතිරීම 90%කටත් වඩා අඩු වෙනවා. පැන්ඩෝරා පේපර්සී වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින දේශපාලඥයන්ගේ නම් නැති බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහපෙරම මහතා පවසනවා. තාම එළියට ඇවිල්ලා තියෙන්නේ හාල්මැස්සන්ගේ ගනුදෙනු පමණක් කියලා මාධ්‍ය හමුකිහිපයකදීම අදහස් පළ වුණා. අතිගරු ජනාධිපතිතුමා අද පෙරවරුවේ එතුමා උපදෙස් දුන්නා අල්ලසා දූෂණ විමර්ශන සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට මසක් ඇතුළත මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු කරලා ඒ වාර්තාව මසක් ඇතුළත ජනාධිපතිතුමා වෙත යොමු කරා. ඒ වගේම ඊයේ කැබිනට් මණ්ඩලයේදීත් මේක සාකච්ඡා කරනු ලැබුවා. රාජ්‍ය නායකයන් 35 දෙනෙක් ශකීරා ටෙන්ඩුල්කා වැනි තරු විශාල කණ්ඩායමකට සම්බන්ධ චෝදනා මේක ගැබ් වෙලා තිබිලා තියෙනවා. අපේ රට නියෝජනය කරන ආණ්ඩුව නියෝජනය කරන කිසියෙක් සම්බන්ධයෙන් ඇඟිල්ලක් දික් වෙලා නැහැ. අපේ රටේ ව්‍යාපාරිකයේ සහෝගේ බිරිඳ සම්බන්ධයෙන් තමයි මේ පැන්ඩෝරා පේපර්ස් තියෙන්නේ. මේ වංචාවට සම්බන්ධ සියලුම දෙනා එක මිටට හෙළිදරව් කළ යුතුයි. අපිට අවශ්‍ය විනිවිද භාවයෙන් යුක්ත වූ අපක්ෂපාතී පරීක්ෂණයක්. පැන්ඩෝරා වංචනිකින් දඬුවම් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට ඕන. ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව තිබෙන ඒ පරීක්ෂණ කණ්ඩායම ස්කොට්ලන්ඩ් යාඩ් හෝ වේවා වෙනත් ජාත්‍යන්තර පරීක්ෂණ ආයතන දෝ පිළිගත් ආයතන හෝ වේවා විනිවිද භාවයෙන් යුක්ත වූ පරීක්ෂණයක් පවත්වලා සත්‍යයේ රටට හෙළිදරව් කරන්නයි කියලා මම යෝජනා කරනවා. මේ තිරුණඩේසන් කියන්නේ වෙන කෙනෙක් කියලා කිව්වට මේකේ ඇත්ත කතාව කවුද කියන එක අපිට කියන්න පුළුවන්. හෙල්පින් හම්බන්තොට ඉඳලා පටන් ගත්තු වංචා දූෂණ සියල්ලම අරගත්තාම මේට කලින් ආපු එයාබස් ගනුදෙනුවෙන් ආපු සල්ලි මේ අයගේ හිතවතුන් ප්‍රමාණයක් පැනමා පත්‍රිකා හරහා හෙළිදරව් වුණා. මේ තිරුකුමාර් නඩේසන්ගේ ගාව එච්චර සල්ලි තියෙනවනම් රාජපක්ෂලගේ බාප්පල මහපොච්චිලා එයාලගේ පුතාලා ගාව කොච්චර සල්ලි තොගයක් මේ විදියට හංගලා තියෙනවද කියන එක තමයි ප්‍රශ්නේ කියලා මම කියනවා. ගුරුවරුන්ගේ පඩි ගෙවා ගන්න සල්ලි නැහැ. පැන්ඩෝරා ෆයිල්ස් වල තියෙන මේ මුදල් ප්‍රමාණය පිට ඉලක්කම කියව ගන්නද ඉලක්කම කියවන්න බෑ. හක්කපයින් දිව පැටලේ ඒ තරම් ඉලක්කම් ප්‍රමාණයක් තියෙන මුදල් සම්භව මෙතුමන්ලට පුළුවන් වෙන්න ඕනේ එක්ක වහාම පරීක්ෂණයක් දාලා මේ සල්ලි කොහෙන්ද හොයාගත්තේ? පිට කියනවා අලුතෙන් පරණතක් ගෙන ආවා හංගලා තියෙන සල්ලි ගේන්න. මෙන්න හංගලා තියෙන සල්ලි. පැන්ඩෝරා ලේඛනයේ එලි දක්වන්න කලින් මේ සියලු දෙනාගෙන් විමසීමක් කරලා තියෙනවා. දැන් නිරුපමා රාජපක්ෂගෙන් විමසීමක් කරලා තියෙනවා. ඔවුන් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා. කොහොමද මේ මුදල් උපයගත්තේ කියන එක සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරපු ප්‍රශ්නාවලියට පිළිතුරු දීලා නැහැ. මේ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නිකම් මේක ඇවිල්ලා එළියට දැම්ම නෙමෙයි. ඒක මගහැර යාම නිසා මෙතන කිසියම් ආකාරයකට සාධාරණ සැකයක් කියනවා මේ මුදල් උපයා ගැනීම සැක. මේ එක්කෙනෙක් එක කූණිස්සෙක් කාල්මැස්සෙක් විතරයි මේ. මහ පරිමාණ දේශපාලනයේ හොබවන දේශපාලනයට සම්බන්ධ ඔවුන්ගේ දරුවා ඔවුන්ගේ ඥාති ආපු විශාල ධනයක් තිබෙනවා. අනාගත දේශපාලන නායකයන් බිහි වෙන්න ඕනේ මේ රටේ මේ කොල්ලකරුවන්ට විරුද්ධව දඬුවම් දෙන බුද්ධිමත් ශක්තිමත් පුරුෂ ශක්තිය තියෙන නායකයෙක් ඕනේ කියලායි අපි කියන්නේ. පුදුම හැකියාවක් තියෙන්නේ. මේ පරීක්ෂණේ ඉල්ලන්නත් ඉස්සරලා පරීක්ෂණය කරලා එතුමා නිගමනයටත් ඇවිල්ලා රජයේ පදනම එතුමා එළියට දාලා ඉවරයි. නෑ නෑ මේක උනේ 90 ඉඳලා 2000 වෙනකන් අපි මෙන්න ඔක්කොම හොයාගත්තා. ඔක්කොම හරි. පැය 24ක් ගියන සුද්ධ කරලා දැම්මා. ඒ ජාත්‍යන්තර වශයෙන් පෙන්නලා දුන්න ඔරකම සුද්ධ කරලා දැම්මා. ඒ තවම ඔය දෙන්නයි කියන්නේ මේ නම් ඇවිල්ලා තියෙන. කොච්චර නම් තියෙනවද? අපිට ආරංචි දෙන්න නම් 65ක් විතර තියෙනවා ලංකාවේ. ජාත්‍යන්තර මාධ්‍යවේදීන් එකතු වෙලා 6400ක් මං හිතන්නේ ෆයිල් මිලියන 11කට වැඩි ප්‍රමාණයක් අද ගවේෂණය කරමින් ඉන්නවා. මේ දැනට අහුවෙච්ච ටික විතරයි. තව ඉස්සරහට අපි බලමු තව කොච්චර ඒවිද කියලා. කොහෙද පැන්ඩෝරා පේපර්ස් වල තියෙන්නේ මෙන්න මේ කාල පරිච්ඡේදය. කවුද ඔය කියන්නේ? පැන්ඩෝරා පේපර්ස් වල කොහෙවත් මම නම් දැක්කේ නැහැ. රටේ සම්පත් ජාත්‍යන්තරයේ වෙන්දේසියට තබා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වත්මන් රජුට චෝදනා කරනවා. ඔහු ඒ බව පැවසුවේ වෘත්තීය සමිති නායකින් හමු වූ අවස්ථාවේදී. ජාතික සේවක සංගමය තුළ වෘත්තීය සමිති ගණනාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග විශේෂ සාකච්ඡාවකට එක් වුණා. එහිදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර සිටියේ රටේ ජාතික සම්පත් විකිණීම සම්බන්ධයෙන් සියලු දෙනා එක්ව ඊට එරෙහිව කටයුතු කළ යුතු බවයි. භූ දේශපාලනේ කෙලිබීමක් බවට පත් වෙනවා.
इंटरनेशनल विपक्ष आंडूर्ण परस्पर अर्थकथने डॉलर अवश्य अब डॉलर अवश्य जाति जाति मेरटे इतिहास लघुम पावादी लघुम द्रोहित देश प्रेमिया हाउद देश द्रोहिया हाउद हाउद डॉलर एलिदराव गणना औद्योलिक डॉलर संचिते वेडिवेनो रटे डॉलर संचिते ලබන වසරේ අප්‍රේල් වන විට මහකන්නේ අර්ථාපල් අස්වැන්න ලැබිය යුතුයි. ඒ සඳහා ජනවාරි වන විට අර්ථාපල් වගා කළ යුතුයි. නමුත් පොහොර සහ පලිබෝධනාශක හිඟය නිසා අපේ අර්ථාපල් අස්වැන්නට කුමක් සිදු වේවිද? නෝරේලිය සහ බදුල්ල දිස්ත්‍රික්කයේ අර්ථාපල් වගාව ප්‍රමුඛව සිදු කරන ප්‍රදේශ. දල වශයෙන් නෝරේලියේ පමණක් පවුල් 30000ත් 40000ත් අතර ප්‍රමාණයක් ඍජුවම අර්ථාපල් වගාවෙන් පමණක් යැපෙනවා. මේ ගොවීන් උඩ රට එළවලු ගොවීන් ලෙසයි හඳුන්වන්නේ. අර්ථාපල් වල සිට ගෝව ගෙඩිය දක්වා පලිබෝධනාශක විශාල ප්‍රමාණයක් භාවිත වෙනවා. එසේමයි රසායනික පොහොරත්. සාමාන්‍යයෙන් අර්ථාපල් වගාවේදී දින 14කට වරක් පලිබෝධනාශක ආශක භාවිත කළ යුතුය. නමුත් දැන් වෙළඳපළේ මේ කිසිවක් දක්නට නැහැ. එසේම අර්ථාපල් වගාව සඳහා බීජ අර්ථාපල් පිට රටින් ආනයනය කිරීමයි සාමාන්‍යයෙන් සිදුවන්නේ. කිලෝ 50ක පෙට්ටියක් දැනට රුපියල් 19000ක් වෙනවා. අක්කරයක අර්ථාපල් වගාව සඳහා පෙට්ටි 20ක් පමණ අවශ්‍යයි. ඒ කියන්නේ කිලෝ 1000ක්. ඩොලරේ මිල ඉහළ යාම නිසා බීජ අර්ථාපල් ආනයන කරුවන්ටද කිලෝ 50ක පෙට්ටියක් රුපියල් 3-4000කින් වැඩි කරන්න සිදු වෙනවා. මෙතෙක් කල වැඩිපුර භාවිත කළේ රසායනික පොහොර. දැන් රසායනික තියා දෙනවා කිව්ව කාබනික පොහොරත් පේන තෙක් මානෙක නැහැ. දින 14කට සැරයක් පලිබෝධ නාශක අවශ්‍යයි. පලිබෝධ නාශක නැහැ. බීජාර්ථාපල් කිලෝ 50යි පෙට්ටියක් රුපියල් 3000කින් ඉහළ ගියොත් පෙට්ටි 20ට රුපියල් 60000ක් වැඩිපුර ගෙවන්න වෙනවා. මේ සියල්ල දෙස බැලීමේදී එක් කරුණක් ඉතා හොඳින් පැහැදිලියි. ලබන අප්‍රේල් වන විට අර්ථාපල් අස්වැන්න බොහෝ විට අඩු විය හැකි. ඒ කියන්නේ අර්ථාපල් මිලද ඉහළ යාමට නියමිතයි. නැතහොත් ආනයනය කිරීමට සිදු වෙනවා. ආනයනික අර්ථාපල් කාබනික පොහොරින්ද වගා කර ඇත්ති කියලා අහලා වැඩක් නැහැ. මොකද කාබනික පොහොර වලින් වගා කළ අර්ථාපල් ගෙන්වන්න පුළුවන් රටක් නෙවෙයි අපි. ඒ තරමට මිල අධිකයි. අඩු මිලට හොඳ ආහාර ලබා දීම රජයක වගකීමක්. ඒ අනුව අද සහල් වලට සිදු ඇති දේ හෙට අර්ථාපල් ඇතුළු එළවලු වලට සිදුවීම නතර කළ යුතුය. ඊට මුහුද හත් ගොව්වක් දුර තියා පෙර සූදානම් වන්නේ අප බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. දැන් මිනිස්සු අලා තියාගෙන ඉන්න වගේ වල පොහොර නැහැ හදන්න. කුකුල් පොහොර දරහලා දාතපු එකටවත් පස් කොටන්න පොහොර නැහැ. දැන් මේ බලන මහත්තයෝ මේ පණුව කාලා තියෙනවා. පණු බෙහෙත් බෝතලයක් නැහැ. මේවට ගහන්න මැංගෝ සෙප් නැහැ. ඉතින් මේ හෙට අනිත් දෙනකොට වහිනවා. වහිනකොට මේ බේරගන්නේ කොහොමද? හෙටගේ නම් අනිත් දගේ නම් ඉතින් මේ එතකම් මේ ගොවිතන් අපි රැකගන්නේ කොහොමද? ඉතාලම අමාරු අසන තත්යකට පත්ලා ඉන්නේ අපේ ගොවියෝ. පොහොර මිටික් ගන්න නැහැ. අපි මේ බින් සකස් කරලා හදා ගන්න තියෙන අලහොන්ඩයක් හදා ගන්න විදියක් නැහැ. පොහොර නැතුව හා බීජ අලහොන්ඩයක් ගැනීමේදී විශාල පිරිවැයක් දරන්න සිටුනේ. මටත් තියෙන ගැටලුව තමයි මගේත් බින් සකස් කරලා තියෙන්නේ. කාබනික පොහොර අපි මීට ඉස්සලා දමලා නැහැ. දැම්මත් කොහොම වෙයිද කියලා දන්නේ නැහැ. මොකද අපි 18000ක් 20000ක් විතර වෙනවා මේ කලපෙට්ටියක් ගෙනල්ලා ඒක දාලා ඒක සවුත් වෙලා ගියොත් එහෙම අපේ අනාගතෙම ඉවරයි. පොහොර නැ බෙහෙත් නැ අල ටික හදා ගන්න විදියක් නැතුව ඉන්නේ. ඒ නිසා අපිට කොහොම හරි පොහොර ලබා දෙන්න කියලා තමයි මේ රජෙනොත් නිර්ධාරි මහත්තුන්ගෙනොත් ඉල්ලා සිටින්නේ. අලි වැටවල් විදුලි වැටවල් දැන් අලින්ට වළංගු නැති බව සෑම විටම වාර්තා වනවා. අලි වැටෙන් පණින විදිහත් දැන් වන අලි හොඳටම දන්නවා. ගල් අමුණු බුද්ධයාය ප්‍රදේශයේ මුං ඇට වගා කර තිබූ අක්කර 25ක් වන අලි රංචුවක් සම්පූර්ණයෙන් විනාශ කර තිබෙනවා.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සිටින වනාලින් 300ක් පමණ නිරන්තරයෙන්ම ගමනවලට කඩාවැදීම නිසා ගොවි ජනතාවගේ ජන ජීවිතවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. සුපුරුදු පරිදි ඊයේ රාත්‍රියේ කඩාවැදුණු වනාලින් ගල්ලමුණ, බුද්ධයාය, කිරිමිටිය, දම්පල් මංකඩ, පමුණුගම ආදී ගම්මානවල ජනතාව මෙවර යලකන්නේ ඉපනෙල්ලේ වගාවක් ලෙස සිදු කළ මොංගට වගාවෙන් අක්කර 25ක පමණ ප්‍රමාණයකට හානි සිදු කර තිබුණා. වගා කරලා දිනන දැන් අත්තර 25ක් විතර වගේ බෞගෝලික සම්පූර්ණ විනාශ කරන මේ අලියවිල්ලා කිසිම නිදාරියක් මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්නෙත් නැහැ. යාට අලියගේ මාර කරදරයක් තියෙන්නේ. ගෙඩියක් කඩා ගන්න මේ ඉදත්තයක් එළියේ තියෙන ගෙහෙල් ගහක් ඕගෙඩියක් ඒක විනාශ කරන මේ අලියට කඩාගෙන ඇවිල්ලා ඒක නිසි සංවර්ධනයක් නැහැ නිතරම. වනාලීන් ගම්වැදීම වැළැක්වීම සඳහා ඉදිකර ඇති විදුලි වැටෙන් කිසිදු ඵල ප්‍රයෝජනයක් නොමැති බවයි ගම්මුන් පවසන්නේ. අලිවැට නම් අත්‍යවශ්‍යම තත්ත්වයේ තියෙන්නේ. ඒකෙන් හින්දා මේ වගාව සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙන්නේ. අලිවැටක් ගැහුවට වල ජීවයේ කට්ටියට කතා කරපුවාම ඒ කට්ටිය වොන් ඇවිල්ලා රවුමක් කරගෙන යනවා නේද? එච්චරයි එතනින් පස්සේ ආයේ වෙන කිසිම දෙයක් කවුවත් දන්නේ නැහැ. කිසිම දෙයක තේරුමක් නැහැ. මම කරන්න කියන දෙයක් නැති කාට කියන්නද? වගකිවයුතු බලධාරීන්ගේ නිසි අවධානය යොමු කර කඩිනමින් මෙම වනාලි ගැටලුවට විසඳුමක් ලබා දෙන ලෙස ගම්මුන් වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.